තුන්න එ දාහතර. අදිිට්ටාන හාරෝ විභංගෝ. ධර්මය සැකනුකිරීම තුළින් ධර්මය කරා ගෙනයාම බෙදා දැක්වීමයි. එහිදී අදිිට්ඨාන හාරයනු කුමක්ද. මේය එක් ස්වභභාවෙන් යුතු ධර්මයක් යම් විවිධ ස්වභාවෙන් විස්තර කළවිට, ආදී වසෙන් වදාළ ගාතාවයි එහි යම් විවිධයුරින් විස්තර කරන ලද්දේද ඒවා ඒ අයුරින් දැරී යුත්තාහ දුකයනෝ එක් ස්වභාවයකින් යුතු දේකි ඒ දුකයනු කුමක්ද ඉපදීම දුකය ජරාව දුකය ලෙඩවීම දුකය මරණය දුකය. අප්‍රයන් හා එක්වීම දුකය. ප්‍රියයන්ගෙන් මෙෙන්වීම දුකය. කැමතිවන්නාවූ යමක් නොලැබෙයි ද එයත් දුකය. සංශේපයෙන් කීවොත්, පංච උපාදානස් කඳයෝම දුක්වෙති. රූපය දුකකි, මිඳීම දුකකි, සංඥාව දුකකි, සංස්කාර දුකකි. විඤ්ඥානය දුකකි මේ දුකෙහි ඇති විවිධ ස්වභාවය දුක් උපදවන හේතුව එ ස්වභාවයකින් යුතු දෙයකි. ඒ දුක් උපදවන හේතු යනුකුමක් ද යම් මේ තෘෂ්නාවක් නැවත භාවයක් උපදවයිද ආස්වාදයෙන් ඇලිෙනසුළු වෙයි ද ඒ ඒ තැන ඇතිදේ සතුටින් පිළිගනීද ඒ අයි. එනම් කාම තන්නාවය බවතන්hාවය විභාව තන්නාවය. මේ දුක් උපදවන හේතුවේ ඇති විවිධ ස්වභාවයයි. දුක් උපදවන හේතුව නිරුද්ධවීම එක් ස්වභාවයකින් යුතු දේකි. දුක් නිරුද්ධවීමේ අනුකුමක් ද. එත්තුම් වැදෑරුම් තන්හාාවේම ඉතිරියක් නැතිව, තොරව නිරුද්ධවීමක් වෙයිනම්, අත්හැරීමක් වෙයිනම් දුරු කිරීමක් වෙයිනම් එයින් නිදහස් වීමක් වෙයිනම්, ආලය නැතිකිරීමක් වෙයිනම්යි මේ දුක් උපදවන හේතුව නිරුද්ධවීමහි ඇති නිවිධත්වය. දු. උපදවන හේතු නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව යනු එක් ස්වභාවයක යුතු දේකි. ඒ දුක් නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව යන උක්කුමක් ද. මේ ආර් අස්ටායින්ග මාර්ගයමය එක්කුමක් දෙයක් නිවැරදි දෘෂ්ටිය නිවැරදි සංකල්පනා නිවැරදි වචනභාවිතය, නිවැරදි කායික ක්‍රියාය, නිවැරදි දිවි පැවැත්මය, නිවැරදි වීරය, නිවැරදි සිහියය, නිවැරදි සමාධියය මෙය දුක්කුපද වන හේතුව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාවේ ඇති විවිධත්වයයි. මාර්ගයනු යමක් කරා ගෙනයාම නම්මු එක් ස්වභභාවයකින් යුතු දේකි. මාර්ගය අනුක්කුමක්ද නිරය කරා ගෙනයන්න වු මාර්ගය තිරිසං යෝනිය කරා ගෙනයන්න වූ මාර්ගය ප්‍රේත විෂය කරා ගෙනයන්න වු මාර්ගය, අසුර යෝනය කරා ගෙනයන්න ව මාර්ගය ස්වර්ගය කරා ගෙනයන්නා වූ මාර්ගය මිනිස් ලොවකරා ගෙනයන්න වූ මාර්ගය නිවන කරා ගෙනයන්නාවූ මාර්ගය මෙ මාර්ගෙහි ඇතිවිවිධත්වය. නිරුද්ධවීම යනෝ එක් ස්වභභාවයකින් යුතුදයකි. එහි නිරුද්ධවීම යනු කුමක්ද. ලුවනිින් ප්‍රති්‍යාවේක්ෂකොට අක්කුසල් නැතිකිරීම. පටිසංකා නිරෝධයයි. හේතු ප්‍රත්‍යයන්ගෙන් අටගත්දේ, ස්වභාවිකව නිරුද්දවීම අප අපටි සංකා නිරෝධයයි ඇල්ම නිරුද්ධවීම අනුනය නිරෝධයයි ගැටීම නිරුද්ධවීම පටිග නිරෝධයයි මානය නිරුද්ධවීම මාන නිරෝධයයි ගුණමක්කුකම නිරුද්ධවීම මක්ක නිරෝධයයි හරගේයට වැඩකිරීම නිරුද්ධවීම පලාස නිරෝධයයි ඊර්ෂ්‍යාව නිරුද්ධවීම ඉස්සා නිරෝධයයි මසුරුකම නිරුද්ධවීම මච්චරිය නිරෝධයයි මෙසේ සියලු කෙලෙස් නිරුද්ධවීමය මේ නිරුද්ධවීමේ විවිධත්වයයි රූපයනෝ එක් ස්වභාවයකින් යුතු දයකි එහි රූපයනු කුමක් ද. සතර මහා භූතරූපත් සතර මහා භූතියන්ගෙන් හටගත් රූපයන්ගේ පැනවීමයි. එහි සතර මහා භූතයනු මොනවාද. පටවි ධාතුවය, ආපෝධාතුවය, තේජෝධාතුවය, වායෝධාතුවය සංෂේප වසේනොත්, විස්තර වසේනොත්, ද්‍යයිරුවෙන්ම, ධාතුුවම් පිළිබඳව විමසා බැලීම කෙරේ. ධාතුවම් පිළිබඳෝ විස්තරවසෙන් විමසා බැලීම කෙරෙන්නේ කෙසේද. පටවි ධාතුව විසි ආකාරයකින් විස්තරවසයෙන් පරික්ෂා කර බලයි. ආපෝධාතුව, දොලොස් ආකාරයකින් විස්තරවසෙන් පරික්ෂා කර බලයි. තේකෝ ධාතුව සිව් ආකාරයකින්, බිස්තර වසයෙන් පරික්ෂා කර බලයි. වායෝධාතුව සය ආකාරයකින් විස්තරවසයෙන් පරීක්ෂා කර බලයි. පටවේ ධාතුව කවර විසි අයුරකින් විස්තරවසයෙන් පීක්ෂාකොට බලන්නේ දෙයත් මේ කහෙහි කෙස් ඇත්තේ. ලොම්, නිය, ධත්, සම, මස්, නහාර. ඇට ඇට ලොද වකුගඩු, හදවත, අක්මාව, දළඹුව, බඩදිව, පෙනහලු මහාබඩවැල, කුඩාබඩවැල බොක්කෙයි ඇති ආහාර අස්සුචි බවට පැසීගිය ආහාරය හිස්කබල තුළ මොලේ ඇත්තේ. මේ විසි අයුරින් පටවිධාතුව විස්තරවසයෙන් පරීක්ෂාකොට බලයි. ආපෝධාතුව කවර දොළොස් අයුරකින් විස්තරවසයෙන් පීක්ෂාකුට බලන්නේ දෙයක්. මේ කහෙහි පිත ඇත්තේය. සෙම, සැරව, ලේ, දහාදිය, තෙල්මන්ද, කඳුල්ලු, වුරුණුතෙල්, කෙල, සොටු, සඳමිතුළු, මෝත්‍රා ඇත්තේය. මේ දොළොස් අයුරිින් ආපෝධාතුව විස්තර වසයෙන් පීක්ෂාකොට බලයි. තේජෝධාතුව කවර සු අයුරකින් විස්තර වසයෙන් පරික්ෂාකොට බලන්නේ දෙයක්, යම් තේජෝධාතුවකින් තවයිනම්, යම් තේජෝධාතුවකින් දිරායාමට පත්කරවයිනම්, යම් තේජෝධාතුවකින් දවයිනම්, කනලද බොන්නලද අනුභව කරනලද ලස විදිරලද දෙය යමකින් මැනවින් දිරවා යයි නම්. මේසිු අයුරෙන් තේජෝධාතුව විස්තරවසෙන් පීක්ෂා කොට බලයි. වායෝධාතුව කවර අයුරුකින් විස්තරවස්යෙන් පරිීක්ෂා කොට බලන්නේ දෙයක්. උඩ්ඩු අතට යන වාතය, අදෝමාර්ගෙන් යන වාතය, කුසෙහි ඇතිවාතය, යටිබඩේ ඇතිවාතය, සිරුලපුරා ගමන් කරන වාතය, ආස්වාස ප්‍රශ්වාස වාතය මේ සය අයුරින් වායෝධාතුව විස්තරවසෙන් පරික්ෂාකොට බලයි. මෙලෙසට සතුලිස් දෙ අයුරකින් විස්තරවසෙන් ධාතුවම් පිළිබඳව සුභහා වසෙන් ඒවාගේ වෙනස්කම් සලකා බැලීමෙන් ගලපා බැලීමෙන් හොඳින් වටහා ගැනීමෙන් නැවත නැවත විමසා බැලීමෙන් නොුවනින් ප්‍රත්‍යාවේක්ෂකොට බැලීමෙන් සරීරය හෝ සරීරයට අයත් කවර කොටසක්කෝ සිතෙන් අල්ලා ගැනීමට සුදුසුියයි කිසිවක් නොදකි. කුණුවතුර වලක් දෙස බලා විමසද්දී එහි ගතයුතු කිසිවක් නොදකින්නේ යම්සේද කසල ගොඩක් දෙස විමසා බලද්දී එහි ගතයුතු කිසිවක් නොදකින්නේ යම්සේද වැසිකිලි වලක් දෙස විමසා බලද්දී එහි ගතයුතු කිසිවක් නොදකින්නේ යම්සේද අමුස් සොහොනක් දෙස බලද්දී එහි ගතයුතු කිසිවක් නොදකින්නේ යම්සේද ඒ අයිුරුම්ම මේ දසාලිස් ආකාරෙන් මෙසේ විස්තරවසෙන් ධාතුම් පිළිබඳව එහි ඇති ස්වභභාවේ වසේෙන්ද ඒවායේ වෙනස්කම් සලකා බැලීමෙන්ද ගලපා බැලීමෙන් ද හොඳින් වටහා ගැනීමෙන්ද නැවත නැවතු විමසා බැලීමෙන් ද නුවනින් ප්‍රථ්‍යවේක්ෂ කොට බැලීමෙන්ද සරීරය හෝ සරීරයට අයත් කවර කොටසක් හෝ ගත යුතු යයි කිසිවක් නොදකි. එනිස්සා භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක තමාතුළ වනාහි යම් පටවිධාතුවක් ඇදද, බාහිරයම් පටවිධාතුවක් ඇත්ද මෙය පටවිධාතුවමය ඒ පටවිධාතු මේ මගේ නොවෙයි. මේ මම නොවෙමි. මේ මාගේ ආත්මය නොවේ යැයි දියුණු කළ නුවනින්යතුව එහි ඇති සත්‍යය ස්වභභාවය ඒ අයුරින් දැක්ක යුත්තේය. දියුණු කළ නුවින් මේ පටවිධාතුවෙයි ඇති සත්‍යය ස්වභාවය, ඒ අයුරින්ම දැක්කවිට පටවිධාතුව කෙරෙහි අවබෝධයම්ම එපාවීම ඇතිවෙේ. පටවිධාතුවෙෙහි සිත නොෑලේ. තමාතුළ වනාහි යම් ආපෝධාතුවක් වේනම්, බාහිරයම් ආපෝධාතුවක් වේනම්, මෙය ආපෝධාතුවමය ඒ ආපෝධාතුව පෙරසේ. තමාතුළ වනාහි යම් තේජෝධාතුවක් වේනම් බාහිරයම් තේජෝධාතුවක් වේනම් මේ තේජෝධාතුවමය ඒ තේජෝධාතුව පෙරසේ. තමාතුළ වනාහි යම් වායෝධාතුවක් වේනම් බාහිරයම් වායෝධාතුුවක් වේනම් මේ වායෝධාතුවමය ඒ වායෝධාතුව මේ මගේ නොවෙයි මම නොවෙමි මේ මාගේ ආත්මය නොවේ යැයි දියුණු කළ නුවනින් යුතුව එහි ඇති සත්‍ය ස්වභාවය ඒ අයුරින් දැක්ක යුත්තය දියුණු කළ නුවනින් මේ වායෝධාතුවෙයි ඇති සත්‍ය ස්වභාාවය ඒ අයුරින්ම දැක්ක විට වායෝධාතුව කෙරෙහි අවබෝධයෙන්ම එපාවී ඇතිවෙේ වායෝධාතුවෙයි සිත නොෑලේ මේ ධාතුම් පිළිබඳ විවිධත්වයයි. අවිද්‍යාව යනු එක්වභාවයකින් යුතුදයකි ඒ අවිද්‍යාව යනුකුමක් ද. දුක පිල්ලිබඳ ඇති අනවබෝධයයි. දුක් හටගන්නා හේතුම් පිළිබඳව ඇති අනවබෝධයයි. දුක් උපදවන හේතු නිරුද්ධවීෙන් පිළිබඳ ඇති අනවබෝධයයි. දුක් නිරුද්ධ වන්නා ප්‍රතිපදාව පිළිබඳව ඇති අනවබෝධයයි. මේ ජීවිතය අතීතයේ පැවැති ආකාරය පිළිබඳව ඇති අනවබෝධයයි. අනාගතයේ පවතින ආකාරය පිළිබඳව ඇති අනවබෝධයයි. ඒ අතීත අනාගත දෙක පිළිබඳව ඇති අනවබෝධයයි. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නාදය පිළිබඳව ඇති අනවබෝධයයි. මෙබඳු යම් අනවබෝධයක් ඇත්නම්, නොදැක්මක් ඇත්නම්, නුවණින් වටහා නොගැනීමක් ඇත්නම්, අවබෝධ නොවීමක් ඇත්නම්, විශේෂත වූ අවබෝධයක් නැත්නම්, ප්‍රතිවේදයක් නැත්නම්, සලකාබැලීමක් නැත්නම්, නුවණින් දැකීමක් නැත්නම්, නුවනින් ප්‍රත්‍යවේක්ෂ නොකිරීමක් ඇත්නම් සමව නොබැලීමක් ඇත්නම්, කෙලෙසුන්ගෙන් කිරිටූ බවක් ඇත්නම්, බාල බවක් ඇත්නම්, පඥ්ඥාන බවක් ඇත්නම්, මුලාවෙන බවක් ඇත්නම්, බලවත්ව මුලාවෙන බවක් ඇත්නම්, දැඩි මුලාවක් ඇත්නම්, අවිද්‍යාවක් ඇත්නම්, අවිද්‍යාවනම් කෙලෙස් සැඩ පහරක් ඇත්නම්, අවිද්‍යාවක යෙදී සිටියම නම් අවිද්‍යා යෝගයක් ඇත්නම් සිතෙහි අප්‍රකටව ක්‍රියාකාරීව තිබෙන අවිද්‍යා අනුෂයක් ඇත්නම් අවිද්‍යාවයි මතුවීමක් ඇත්නම් අවිද්‍යාවනම් දොර අගුලක් ඇත්නම් මෝහේ නැමති අකුසල මූලයක් ඇත්නම් මෙයයි මේ අවිද්‍යාවේ ඇති විවිධත්වයයි. විද්‍යාව යනු එක් ස්වභාවයකින් යුතු දේකි කවරවිද්‍යාවක් දෙයක් දුක පිළිබඳව ඇති අවබෝධයයි දුක් හටගන්නා හේතුම් පිළිබඳව ඇති අවබෝධයයි දුක් උපද වන හේතුම් නිරුද්ධවීම පිළිබඳව ඇති අවබෝධයයි දුක් නිරුද්ධ වන්නා ප්‍රතිපදාව පිළිබඳව ඇති අවබෝධයයි මේ ජීවිතය අතීතයේ පැවැති ආකාරය පිළිබඳව ඇති අවබෝධයයි. අනාගතෙහි පවතින ආකාරය පිළිබඳව ඇති අවබෝධයයි. ඒ අතීත අනාගත දෙක පිළිබඳව ඇති අවබෝධයයි. මේ හේතු ප්‍රතියන්ගෙන් හටගන්නාදේ පිළිබඳව ඇති අවබෝධයයි. මෙ බඳු වූ යම් ප්‍රඥාවක් ඇත්නම් නුවනින් දන්නාබවක් ඇත්නම් නුවනින් විමසීමක් ඇත්නම් හොඳින් විමසීමක් ඇත්නම්, ධර්මයන් විමසීමක් ඇත්නම්, නුවණින් සැලකීමක් ඇත්නම්, එහි වෙනස් ස්වභභාවයක් පරීක්ෂාකොට බැලීමක් ඇත්නම්, හේතු ප්‍රත්‍යයන් විමසා බැලීමක් ඇත්නම්, නුවනැති බවක් ඇත්නම්, නුවණින් විමසීමේ දක්ෂ භවක් ඇත්නම්, නුවණින් විමසීමේ නිපුුණත්වයක් ඇත්නම්, විග්‍රහකොට බැලීමක් ඇත්නම් නුවනින් සිතීමක් ඇත්නම්, නුවනින් පිරික්ෂාබැලීමක් ඇත්නම්, පළල් ප්‍රඥාවක් ඇත්නම්, සොඳුරු ප්‍රඥාවක් ඇත්නම්, මග පෙන්වන ප්‍රඥාවක් ඇත්නම්, විදර්ශනා ප්‍රඥාවක් ඇත්නම්, නුවනින් පිහිටා සිටින බවක් ඇත්නම්, නුවනිින් මෙහේවන බවක් ඇත්නම්, ප්‍රඥාවක් ඇත්නම්, ප්‍රඥ්ඥා ඉන්ද්‍රියක් ඇත්නම්, ප්‍රඥා බලයක් ඇත්නම්, ප්‍රඥ්ඥා ආයුදයක් ඇත්නම්, ප්‍රඥා ප්‍රසාදයක් ඇත්නම්, ප්‍රඥා ආලෝකයක් ඇත්නම්, ප්‍රඥා එළියක් ඇත්නම්, ප්‍රඥා බැබලීමක් ඇත්නම්, ප්‍රඥා රත්නයක් ඇත්නම්, මුලා නැති බවක් ඇත්නම්, නුවණින් ධර්මය විමසීමක් ඇත්නම්, නිවැරදි දෘෂ්ටියක් ඇත්නම් ධර්මය නුවණින් විමසීම නැමැති සම්බෝජ්ජංගයක් ඇත්නම්, නිවන් මගෙහි අංගයක් ව නිවන් මඟට අයත් වූ ප්‍රඥාවක් ඇත්නම් මෙයයි. මේ විද්‍යාවෙහි ඇති විවිධත්වයයි. සමාපත්තියනු එක් ස්වභාවයකින් යුතු දයකි. ඒ කවර සමාපත්යක් තිබේද සංඥාව සහිත වූ සමාපත්්‍යයක් ඇත්තේය, සංඥා රහිත සමාපත්තියක් ඇත්තේය, සං්ඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති සමාපත්්‍යයක් ඇත්තේය, ප්‍රකට වූ සමාපත්යක් ඇත්තේය, නිරෝධ සමාපත්යක් ඇත්තේය, මේ සමාපත්තිවල ඇති විවිධත්වයහැයි. ධ්‍යාන වඩන්නා යනු එක් ස්වභභාවකින් යුතුදයකි. එහි කවර ධ්‍යාන වඩන්නෙක් වෙයිද, නිවන් මග සේක දිහාන වඩන්නෙක් සිටි නිවන් මගේ හික්මි අවසං වූ අසේක දිහාන වඩන්නෙක් සිටි සේකත් නොවූ අසේකත් නොවූ පෘතජන දිහාන වඩන්නෙක් සිටි අජානය අස්වයකු බඳු ශ්‍රේෂ්ඨ දිහාන වඩන්නෙක් සිටි වල් අස්වයකු බඳු ලාමක දිහාන වඩන්නෙක් සිටි දෘස්්ති මුල්කොට දිහාන වඩන්නෙක් සිටි රෘස්්නාව මුල්කොට දිහාන වඩන්නෙක් සිටි ප්‍රඥාව මුල්කට දිහාන වඩන්නෙක් සිටි මේ දිහාන වඩන්නාගේ ඇති විවිධත්ව යැයි. සමාධී යනු එක් ස්වභභාවයකින් යුතුදේකි. එහිලා කවර සමාධයක් තිබේද. අකුසල් මුල්කොට සිතෙහි ඇතිවන එකඟ බව සරණ සමාධියයි. උුසල් හෝ ලෝකෝතර අරමුණු මුල්කොට සිටෙහි එකඟ බව අරණ සමාධයයි. පටිග සිතින් ඇතිකරගත් එකඟ බව සංවේර සමාධියයි. මෙත්තා චේතෝ විමොත්ය අවේර සමාධයයි. කෝපෙන්ලත් එකඟ බව සභ්‍යාපජ්්‍ය සමාධයයි. කෝප රහිත එකඟ බව අභ්‍යාපජ්්‍ය සමාධයයි. ප්‍රීතිය සහිත එකඟ බව සප්පීතික සමාධියයි. ප්‍රීතිය රහිතයකඟ බව නිප්පීතික සමාධියයි. ලෞකික සමාධිය සාමිස සමාධියයි ආමිස රහිත සමාධිය නිරාමිස සමාධියයි. වඩාත් වෙහෙසී ඇතිකර ගන්නා සමාධිය සසංකාර සමාධියයි සුළු උත්සායකින් ඇතිකර ගන්නා සමාධිය අසංකාර සමාධියයයි විදර්ශනා මුල්කොටගත් සමාධිය ඒකන්ස භාවිත සමාධියයි. සමත විදර්ශනා දෙකෙන් ලබාගත් සමාධිය උබයන්ස භාවිත සමාධියයි. රූපාරූප සමාධියත් විදර්ශනා සමාධියත් තුළින් වැඩෙන සමාධිය උබතහෝ භාවන සමාධියයි. විතර්ක සහිත විචාර සහිත සමාධිය විතර්ක රහිත විචාර යාන්තමට ඇති සමාධිය, විතර්කහි විචාර රහිත සමාදිය, පිරිහිී යන සමාදිය, නොපිරිහි දියුණු නොවී පවතින සමාදිය, දියුණුවට පත්වන සමාධිය, තිවුණු ප්‍රඥාවට උපකාරවන සමාධිය, ලෞකික සමාදිය, ලෝකෝත්තර සමාධිය, මිත්‍යා සමාධිය, නිවැරදි සමාදිය මේ සමාදිය ඇති විවිධත්වයයි. ප්‍රතිපදාවහෙවත් වැඩපිළිවල එක්සවභාවයකින් යුද්දයකි. එහිලා කවර ප්‍රතිපදා තිබේද. පංචකාමයෙන් බැසගෙන තිබෙයිද කර්කශ වූ අගාල්හ ප්‍රතිපදාවයි. තමාව පීඩාවට පත්කර ගැනීම නිජ්ජාම ප්‍රතිපදාවයි. මධ්‍යම ප්‍රතිපදාවය වීර්ය කිරීමේදී සීත වූස්න ආදි ඉවසනට නොහැකි බව අක්කමා ප්‍රතිපදාවේ. සීතආදී ඉවසන බව කමා ප්‍රතිපදාවය. කෙලෙස් විතර්ක සංසින්දීවීම සමාප්‍රතිපදාවේ. ඉන්දුරන් දමනය කිරීම දමා ප්‍රතිපදාවේ. දුක්කූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීම දුක්කා පටිබදා දන්දාවිිඤ්ඥාය. දුක්කූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීම දුක්කා පටිපදා කිප්පාබඤ්ඥාය. සැපවූ ප්‍රතිපදාවෙන් සෙමෙන් අවබෝධ කිරීම සුකා පටිපදා දන්දහබිඤ්ඥායි. සැපවූ ප්‍රතිපදාවෙන් වහා අවබෝධ කිරීම සුකා පටිපදා කිප්පාබඤ්ඥාය. මේ ප්‍රතිපදාවේ ඇති විවිධත්වය. කය යනෝ එ ස්වභාවකින් යුතු දේකි. එහිලා කවර කයක් තිබේද. නාම කයත් රූපකයත්ය. ඒයි කවරහූ රූපකයක් තිබේද. කෙස්ය, ලොම්ය, නිය දත්, සම මස් නහාර ඇට ඇටලොන්ද වකු ගඩු හදවත අක්මාව දළඹුව බඩදිව පෙනහලුම් මහාබඩවැල කුඩා බඩවැල, බොක්කෙයි ඇති ආහාර අසූචි බවට පැසීගිය ආහාරය, හිස්කබල තුළ මොලේ මේ රූපකයයි. නාමකය අනු විිඳීම්මය, සං්ඥාය, චේතනාය, සිතය, ස්පර්ශය, මනසිකාරය මේ නාමකයයි. මේ කයයි ඇති විවිධත්වහැයි. මෙසේ ඉපදීම ආදී යම් දෙයක් එයින් අන්‍ය වූ ජරාමරණ ආදිය දුකගැන කතා කිරීමේදී සමානවෙයිද. ඉපදීම ආදීදය දු උපදවන ස්වභාවෙන් එකම ස්වභාවයකින් යුක්තවෙයි. යම් යම් ජරාමරණ ආදියෙයි ඒ දුකනම්මෝ ස්වභභාවය ඒ ඒ දෙයින් විවිධත්වයෙන් පෙනේ. මෙසේ සූත්‍රෙයි හෝ ගාතාරහිත දෙසුමෙයි හෝ ගාථවෙයි හෝ අරුත් විමස්න්නාවිසින් අසන්ලද කරනු විමසයුත්තය කිම මේ අසන්නේ එක් ස්වභාවයකින් යුතු දෙයක් ද නැත්නම් විවිධත්වෙන් යුතු දෙයක් ද වසේන. ඉදින් විමසන ලද්දේ එක් ස්වභාවෙන් යුතු දෙයක් නම් එක් ස්වභාවයකින් යුතුව පිළිතුරු දියයුත්තේය. ඉදින් විමසන ලද්දේ විවිධත්වයෙන් යුතු දෙයක් නම් විවිධත්වෙන් යුතුදයින් පිළිතුරු දිය යුත්තය. ඉදින් සප්‍යයායන නිශ්චයෙන් අසන ලද්දේ නම් සත්වයාන නිශ්චයෙන් විසඳියයුත්තය ඉදින් ධර්මය යන නිශ්චෙන් අසන්ලද්දේ නම් ධර්මය යන නිශ්චෙන් විසඳීයුත්තය යම් යම් අයුරකින් අසනලද්දේ ද ඒ ඒ අයුරින් විසඳියයුත්තය එනිසා ආයුස්මත් මහා කච්ඡායන තෙරනුවෝ ප්‍රශ්නයක් විසඳු කල්ලි යනාදී ගාථ වදාළහ නියුත්තෝ අධිප්ටානහාරු අධිත්තාන හාරය යොදන ලදි.